අයිබෝවන් හරිතී හරියටම කියන එන සියත ටීවී මධ්‍යහන් පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් සිරස්තල මෙරට 35 වන කොරෝනා මරණයත් වාර්තා වෙයි සමස්ත ආසාදිතීන් ගණන 14000 ආසන්නයට බන්ධනාගාර රැඳවියන් 72කටත් වෛරසය ආසාදනය වෙයි බස්නාහිර පළාත ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයකට පැන වූ ඇඳිරි නීතිය ඉවතට බස් සහ දුම්රිය ගමනාගමනයත් ඇරඹේ අධිවේගයත් විවෘත වෙයි ප්‍රදේශ කිහිපයකට තවදුරටත් සංචරණ සීමා අමරිකාවේ නව ජනපති ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති වෙනස් කිරීමට සැරසෙයි ප්‍රථමයෙන් දේශීය පුවත් මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ නව රෝගීන් 510 දෙනෙකු පිළිබඳව ඊයේ දින වාර්තා වුණා. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් 19 වෛරස් රෝගීන්ගේ සංඛ්‍යාව 14000 ේ සීමාව ආසන්නයට පැමිණ ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ සඳහන් කළේ. COVID-19 වෛරසය ආසාදනය වූ රෝගීන් 510 දෙනෙකු පිළිබඳව ඊයේ දින තහවුරු වීමත් සමග මිනුවන් කුඩ හා පෑලියගොඩ COVID පොකුරේ සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 10000 ේ සීමාව ඉක්මවා ගියා. එසේම මෙරට සමස්ත COVID-19 වෛරස් රෝගීන්ගේ සංඛ්‍යාවද 13929 දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ සඳහන් කළේ. මේ අතර COVID-19 වෛරසය ආසාදනය වීමෙන් මෙරට සිදු වූ 35 වන මරණය ඊයේ දින වාර්තා වුණා. එලෙස මියගොස් ඇත්තේ 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු වන අතර පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඔහු කොවිඩ් ආසාදිතෙකු ලෙස හඳුනාගෙන ඇති අතර මරණයට හේතුව කොවිඩ් 19 සමග ඇති වූ හෘද අපාදයක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මිය සිදු මරණය වියපත් පුද්ගලයෙකුගේ කොළඹ දහනවේ ප්‍රදේශයේ වාසය කරන නිදන්ගත රෝග කිහිපයකින්ම පෙළෙන නිවසේදී මියගොස් සිටියදී කොළඹ මහනුවරට රැගෙන යමින් පසු සිදු කරන ලද පරීක්ෂාවකින් ඔහුට කොවිඩ් 19 රෝගයක් ආසාදනය වී තිබෙන බවට හඳුනාගත්තා. ඒ වගේම මේ අපි හඳුනාගත්තු රෝගීන්ගෙන් පෑලියගොඩ සහ මිනුවන්ගොඩ කොකුකට ආශ්‍රිතව මේ වන විට රෝගීන් 10000කට අධික ප්‍රමාණයක් හඳුනාගෙන තියෙනවා. සමස්තයක් වශයෙන් 10447 දෙනෙක් ඉන්නවා ඒ පොකුරට සම්බන්ධව. ඒ වගේම ඊයේ දවස් තුලට ඒ පොකුරට සම්බන්ධව රෝගීන් 510ක් අලුතෙන් හඳුනා ගන්න ලැබුවා. එයින් කොළඹ දිස්ත්‍රික්කයේ රෝගීන් 195කුත්, ගම්පහ දිස්ත්‍රික්කයේ රෝගීන් 85කුත්, කලුතර දිස්ත්‍රික්කයේ රෝගීන් 32කුත් අනිත් ප්‍රදේශවලින් ඉතුරු රෝගීන්ොත් වාර්තා වෙනවා. මේ අතර අනුරාධපුර නගරයේ ස්ථාන කිහිපයක සැරිසරන ලද යාචකීන් 135 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කිරීමට කටයුතු කළ බව අනුරාධපුර මහනගර සභාවේ නාගරික කොමසාරිස් රුවන් විජේසිංහ මහතා සියත අප කළ විමසීමකදී සඳහන් කළා. අනුරාධපුර පූජා නගරයේ සිංහකුළුණ ආසන්නයේ රැඳී සිටි යාචකීකුට COVID-19 වෛරසය වැළඳීම හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සෞඛ්‍ය අංශ පොලිසිය යුද හමුදාව හා නගර සභාව විසින් නගරයේ යාචකීන් සියලු දෙනා මෙලෙස නිරෝධායනයට යොමු කිරීමට පියවරගෙන තිබෙන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ පවතින වසංගත තත්ත්වය සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මෙලෙස අදහස් පළ කළා. මේ රෝග ව්‍යාප්තිය අනුව අපිට රෝගිය තියෙන තත්ත්වයේ එක එක විදි එක එක ආකාරයකට වර්ග කරන්න පුළුවන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෑතකදී හඳුන්වලා දීලා තියෙනවා. එක එක විවිධ මට්ටම් අපි අපේ රටට විශේෂ වෙන මට්ටම් තත්ත්වයක් අපේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවා. ඒ තුළ අපි පොකුරු කිහිපයක් රට තුළින් වාර්තා වෙන තත්ත්වයකදී තුන්වන මට්ටමේ තුන්වන අගිය තියෙනවායි කියලා තමයි අපි සෞඛ්‍ය අමාත්‍යාංශය අපේ රටට සුවිශේෂ වන මට්ටම ප්‍රසිද්ධ කළේ. එහෙම මට්ටමක් අපි නිර්ණය කරන්නේ ඒ අවස්ථාවේදී ජනතාව විසින් කළ යුතු කාර්යයන් නොකළ යුතු කාර්යයන් ඒ වගේම මොන මොන ව්‍යාපාරද මොන මොන වගේ සමාජ ස්වස්ත්‍යෙන්ද සමාජ ක්‍රියාකාරීත්වෙන්ද අපිට කරන්න පුළුවන් කියන එක තීරණය කිරීම සඳහා. ඉතින් මේ අවස්ථාවේදී ඒ තුන්වනම අවධීරයේදී ඉන්නකොට හුදකලා කරපු නැති ප්‍රදේශවල වෙනදා කරපු හැමදේම කරන්න බෑ. ඒ අවස්ථාවේදී නොඑක් දේවල් සීමා කරන්න සිද්ධ වෙනවා. බස්නාහිර පළාත ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයකට පැන වූ නිරෝධායන ඇඳිරි නීතිය අද අලුයම පහට ඉවත් කෙරුණා. දින 12ක් පුරා බස්නාහිර පළාතටම පනවා තිබූ ඇඳිරි නීතිය අද අලුයම ඉවත් වීමත් සමග ජනතාව යලි සිය දෛනික කටයුතු ආරම්භ කිරීම සිදු කළා. Thank you.
ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු කොළඹ මැනින් වෙළඳපොළේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරන බවට ප්‍රකාශ කර තිබුණත් අද දින මැනින් වෙළඳපොළ වසා දමා එයට පොලිස් ආරක්ෂාව යොදවා තිබෙන ආකාරයක් දක්නට ලැබුණා. එලෙස බස්නාහිර පළාතට පැනවූ ඇඳිරි නීතිය ඉවත් කළද කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 13ක් ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 8ක් කලුතර දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 2ක් සහ එක් ග්‍රාම සීමා වසමක් මෙන්ම කුරුණෑගල නගර සීමාව සහ කුලියාපිටිය පොලිස් වසම ඇතුළු කෑගල්ල දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 2ක් නැවත දෙනුම් දෙන තුරු හුදකලා ප්‍රදේශ බව ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් වුණත් මේ ප්‍රදේශ ලොක්ඩවුන් නැත්තම් හුදකලා කිරීමකට ලක් කර තිබෙනවා. මෙසේ හුදකලා කර තිබෙන්නේ ඒ ප්‍රදේශයෙන් ආසාදිතයින් බිහි වෙච්ච නිසා ඒ වගේම තවදුරටත් බිහි වීමට අවස්ථාව තිබෙන නිසා ඔවුන් මගින් අනෙක් ප්‍රදේශවලට මේ රෝගය පැතිරීමට අවස්ථාව තියෙන නිසා යනු හුදකලා කිරීම යන සිද්ධාන්තේ නැත්නම් ලොක්ඩවුන් කිරීම යන සිද්ධාන්තේ මූලික අරමුණ වන්නේ කිසිවෙකුට එම ප්‍රදේශය ඇතුළට යන්න බෑ ඒ වගේම කිසිවෙකුට ඒ ප්‍රදේශවලින් පිටතර පැමිණීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ මේක තමයි හුදකලා කිරීම නැමැති සිද්ධාන්තේ මූලික අරමුණ වන්නේ මේ ප්‍රදේශ හරහා ගමන් කරන්න පුළුවන් මේ ප්‍රදේශ තුල නැවැත්වීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ දුම්රිය හෝ බස් රථ හෝ වෙන කිසිම පොදු ප්‍රවාහන සේවයක් ඒ වගේම පුද්ගලික ප්‍රවාහන සේවයක් මේ ප්‍රදේශවල මාර්ග බාධක යොදා තිබෙනවා මේ ප්‍රදේශවලට ඇතුළු වීම පිටවීම දැඩි ලෙස සීමා කර තිබෙනවා ඊට අනුගතව කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ අතර හුදකලා කර ඇති ප්‍රදේශවලට ඇතුළු වන ඇතම් රථ වාහන හරවා යැවීමට පොලිසිය මෙලෙස කටයුතු කළා එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ මෙත්සඳ සෙවන, මිහිජය සෙවන, මෝදර රන්මිණි සෙවන, දෙමටගොඩ සිරිසඳ උයන, මාලිගාවත්ත NHS නිවාස සංකීර්ණ COVID-19 පැතිරීම සම්බන්ධයෙන් දැඩි අවධානම් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති බවත් එම නිවාස සංකීර්ණවල ජීවත් වන ජනතාව නිවාස ඒකක අතර ගමන් කිරීමෙන් වැළකී සංචරණය අවම කරමින් සිය නිවෙස් තුලම රැඳී සිටින ලෙස රාජ්‍ය ඉල්ලීමක් කරනවා. මේ අතර ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් අනතුරුව බස්නාහිර පළාතේ බස් රථ ගමන ගමන කටයුතුද සාමාන්‍ය පරිදි ආරම්භ වූ අතර බස් රථවල ගමන් කළ හැක්කේ 75%ක මගීන් දහරිතාවයක් පමණයි. එසේම එම බස් රථ හුදකලා කර ඇති ප්‍රදේශවල නැවැත්වීම හෝ එම ප්‍රදේශවල මගීන් බස් රථවලට නංවා ගැනීම සිදු නොකළ යුතු අතර සියලු ලංගම සහ පෞද්ගලික බස් රථ සෞඛ්‍ය රෙගුලාසි අනුගමනය කළ යුතු වනවා. මේ අතර කලුතර උතුර පොලිසිය විසින් අද දින නියමිත සෞඛ්‍ය රෙගුලාසි අනුගමනය නොකරන බස් රථ සඳහා අවවාද කිරීම සිදු කළා. ඒ විදිහට පටව ගත්තට පස්සේ ගෙනියන්න බෑ. මෙතර බස් රථ දහවණිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව මහතා මෙලෙස අදහස් පළ කළා. ඔව් මේ වෙනකොට පහුගිය නිමාඩුවත් එක්ක මං හිතන්නේ මේ කොවිඩ් වසංගතය නිසා අද ආරම්භ කරන බස් සේවාව කලුතර දිස්ත්‍රික්කයේ කොළඹ දිස්ත්‍රික්කයේ ගම්පහ දිස්ත්‍රික්කයේ මේ වෙනකොට බස් රථ 10ක් පමණ මාර්ගවල ක්‍රියාත්මක වෙනවා. සෙනග මදි ප්‍රමාණයක් අපිට පෙන්නුම් කරනවා. ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කයෙන් බොරැල්ලෙන් බස් රථ 110ක් පමණ, රත්මලාණෙන් 55ක් පමණ, කොළඹින් 60ක් පමණ ක්‍රියාත්මක වෙන කටයුතු කළද, ඒ වගේම කලුතර දිස්ත්‍රික්කයෙන් බස් රථ 50ක් පමණ මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා. හැබැයි ප්‍රධාන මාර්ගයෙන් මේ වෙනකොට අපිට සෙනග අඩු ප්‍රමාණයක් දකින්න ලැබෙනවා. ඒ වගේම අතුරු මාර්ගවලත් ගමනාන්තය මං හිතන්නේ ක්‍රියාත්මක නොවන ආකාරයක් පෙන්වුම් කරනවා. මං හිතන්නේ හෙට දිනේ වෙනකොට සමාන ක්‍රමක්‍රමයෙන් මේක වර්ධනය වෙන්න පුළුවන්කම තියෙනවා. මොකද රටේ පැවතිච්ච මේ වාතාවරණයත් එක්ක ජනතාව තාම පොඩි බියකින් තමයි පසු වෙන්නේ. අපි හැම දිනාටම ප්‍රකාශ කරන්නේ සෞඛ්‍ය නීති රීති වලට අදාළව කටයුතු කරන්න. බස්නාහිර පළාතේ ඇඳිරි නීතිය අද සිට ඉවත් කළද සෞඛ්‍ය ආරක්ෂිත තත්ත්වයන් සැලකිල්ලටගෙන රාජ්‍ය ආයතනයන්හි සේවයට කැඳවිය යුත්තේ රාජකාරී පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය අවම කාර්ය මණ්ඩලය පමණක් වන අතර නිරන්තරයෙන් සිය සේවකයින් නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදය අනුව දිරිමත් කළ යුතු වන බවයි රජය පවසන්නේ. නව සාමාන්‍යකරණය යටතේ අද සිට අප කටයුතු කළ යුත්තේ කෙසේද?
මේවන විට රට පුරා පැතිර යන කොවිඩ් වසංගත තත්ත්වය පිළිබඳව අපි හැම කෙනෙක්ම දැඩි අවබෝධයකින් යුතුව කටයුතු කරන්නේ නැතිනම් සිදුවන්නේ හැම කෙනෙකුටම ජීවිතවලින් වන්දි ගෙවන්නට සෞඛ්‍ය අමාත්‍යාංශය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ආකාරයට මේවන විට අප සිටින්නේ කොරෝනා තත්ත්වයේ 3 වෙනි අදියර තුල පළමු සහ දෙවන අදියරයන් එතරම් භයානක නොවුනත් 3 වන අදියර පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතුයි ඉන් අනුතුරුව එළඹෙන්නේ හතරවන අදියර තුන්වන අදියර තුලත් අපට මේ රෝගය වළක්වා ගන්නට පුළුවන් අපි පරිසං වුණොත් හැබැයි එහෙම නොවුනොත් සිද්ධ වෙන්නේ හතරවෙනි අදියරට ඊටාම ඉක්මනින් අපිට ගමන් කරන්නට සිදුවීම අපගේ මේ උත්සාහය තුන්වන අදියරේ ඉන්න අපි දෙවෙනි හෝ පළමු අදියර දක්වා ගමන් කරවීමට ඔබව දැනුවත් කරවීම විශේෂයෙන්ම අප මතක තබා ගත යුතුයි කිසිසේත්ම අප සිව්වන අදියරට නොයා යුතුයි එය අතිශය භයානකයි මෙම තුන්වන අදියරේදී අප කටයුතු කළ යුත්තේ කෙසේද මෙම නව තත්ත්වයක් සමග ශේෂ්ත්‍රයන් 55ක් අනුගමනය කළ යුතු නව මාර්ග උපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේවන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා ඔබ දැන් කටයුතු කළ යුත්තේ මේ ආකාරයටයි එක් නිවසකින් නවතැනකින් පිටවීමට අවසර දී ඇති පුද්ගලින් සංඛ්‍යාව තුන්වන අදියරේදී දෙදෙනෙකුට පමණයි පොදු ප්‍රවාහනයේදී දෙවැනි අදියරේදී බස් රථ දුම්රියේ ආසන ධාරිතාවෙන් 75%ක් දක්වා මගින් ප්‍රවාහනය කිරීමට පමණක් අවසර ලැබෙනවා පෞද්ගලික කුලී රථ සේවා කාර් සහ ත්‍රිරෝද රථ සඳහා උපරිම මගින් සංඛ්‍යාව දෙදෙනෙකුට සීමා කර තිබෙනවා වෙනත් වර්ගවල වාහන සඳහා එය ආසන ධාරිතාවෙන් 50%කටයි සීමා වන්නේ දෙවැනි අදියරේදී රජයේ කාර්යාල කටයුතු කෙසේද සිදුවන්නේ අවශ්‍ය අවම කාර්යමණ්ඩලය සමග ක්‍රියාත්මක විය හැකි හැකි සෑම විටම නිවසේ සිට වැඩ කිරීම දිරිමත් කිරීමත් කළ යුතුය පෞද්ගලිකංශයේ කාර්යාල සහ වෙනත් කාර්යාල මෙම කොවිඩ් දෙවැනි අදියරේදී ක්‍රියාත්මක විය යුත්තේ කෙසේද අවශ්‍ය අවම කාර්යමණ්ඩලය සමග ක්‍රියාත්මක විය හැකි හැකි සෑම විටම නිවසේ සිට වැඩ කිරීම දිරිමත් කිරීම සඳහා උපදෙස් ලබා දී තිබෙනවා සුපිරි වෙළඳසැල් කෙසේද ක්‍රියාත්මක විය යුත්තේ ඇවිදීමට හැකි වර්ග මීටර් 1.5ක ඉඩ ප්‍රමාණයක් එක් පුද්ගලයෙකුට ප්‍රමාණවත් යයි සලකමින් එම ආකාරයට ලබාගත හැකි ඉඩ ප්‍රමාණයෙන් 50%ක ඉඩ ප්‍රමාණයක් පිරෙන ආකාරයට ගනුදෙනුකරුවන් ඇතුළත් කරගත හැකි ලබා දී ඇති උපදෙස් පිළිපදින්න වෙළඳසැල් තුලට ඇතුළු කරගත හැකි පුද්ගලින් සංඛ්‍යාව වෙළඳසැලෙන් පිටත ප්‍රදර්ශනය කිරීමට කටයුතු කළ යුතුය බාබර සහ රූපලාවන්‍යාගාර මෙම තත්ත්වය තුල ගනුදෙනුකරුවන් සඳහා ලබා දී හැකි ඉඩ ප්‍රමාණයෙන් 50%කට ඊට ප්‍රමාණයක් පිරෙන ආකාරයට ගනුදෙනුකරුවන් ඇතුළත් කරගත හැකි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දී ඇති උපදෙස් වලට අනුකූලව කටයුතු කළ යුතුයි. මෙම තත්ත්වය තුල අධිකරණ කටයුතු කෙසේද සිදුවන්නේ? ලබා දී හැකි ඊට ප්‍රමාණයෙන් 50%ක ඊට ප්‍රමාණයක් පිරෙන ආකාරයට මහජන ඇතුළත් කරගත හැකි ලබා දී ඇති උපදෙස් වලට අනුකූලව කටයුතු කළ යුතුයි. බන්ධනාගාරවල අමුත්තන්ට පැමිණීමට අවසර නැහැ. සෞඛ්‍යංශ රජයේ රෝහල්, පෞද්ගලික රෝහල්, ෆාමසි, රසායනාගාර, වෛද්‍ය සේවාද ඇතුළුව ලබා දී ඇති උපදෙස් වලට අනුකූලව සේවා අවශ්‍යතා පවත්වා ගැනීම සඳහා හැකි අවම සංඛ්‍යාවක් සමග ක්‍රියාත්මක විය හැකි. කොරෝනා තෙවන අදියරේ සිටින ශ්‍රී ලංකාව තුළ දිවාසුරකු මධ්‍යස්ථාන පෙර පාසල් සහ පාසල් කෙසේද ක්‍රියාත්මක විය යුත්තේ? 50%ක ධාරිතාවයක් සහිතව දිවාසුරකු මධ්‍යස්ථාන පෙර පාසල් ක්‍රියාත්මක කළ හැකි. එහෙත් පාසල් වසා දමා තිබිය යුතුය. විශ්වවිද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතනද තෙවැනි අදියර තුළ වසා දමා තිබිය යුතුය. අවන්හල් ටේක්වේ ඩිලිවරි සහ මත් පැන් අලවිසල් ලබා දී ඇති උපදෙස් වලට අනුකූලව සාමාන්‍ය ආකාරයෙන් ක්‍රියාත්මක කළ හැකි කැසිනෝ රාත්‍රී සමාජ ශාලා වසා දමා තිබිය යුතුය ඔට්ටු දමන ස්ථාන ලබා දී ඇති උපදෙස් වලට අනුකූලව ඕනෑම වේලාවක සුළු ධාරිතාවයකින් උපරිම 50%කට අනුව අවසර ලැබෙනවා ස්පා කොරෝනා තත්ත්වයේ තෙවැනි අදියර තුල එනම් මෙවැනි තත්ත්වයක් තුල වසා දමා තිබිය යුතුය නවතන් සපෙන ස්ථාන වසා දමා තිබිය යුතුයි. හෝටල් සහ විවේකාගාර ලබා දී ඇති උපදෙස් වලට අනුකූලව ඕනෑම වේලාවක මුළු ධාරිතාවෙන් උපරිම 50%කට අනුව අවසර ලැබෙනවා. කොරෝනා උවදුරින් රටවැසි ජනයාට සෙත් පැතීමේ ආශිර්වාද පූජාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. ඒ වැල්ලවත්ත මයුරපති ශ්‍රී භද්‍රකාලී අම්මාන් කෝවිලේදී මෙය අතර දිවයිනේ ප්‍රදේශ කිහිපයක රටට සෙත් ප්‍රාර්ථනා කරමින් ආගමික වැඩසටහන් සංවිධානය කර තිබුණා. COVID-19 වසංගත තත්ත්වෙන් ආරක්ෂා වීම සඳහා වැල්ලවත්ත මයුරපති ශ්‍රී භද්‍රකාලී අම්මාන් කෝවිලේදී ආශිර්වාද පූජාවක් පැවැත්ුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.
මේදී කොවිඩ් වසංගතයෙන් රටවැසියාට හා අග්‍රාමාත්‍යවරයාගේ පවුලේ සමාජිකයින්ට සෙත් ප්‍රාර්ථනා කිරීමත් සිදු කෙරුණා. අග්‍රාමාත්‍යවරයාගේ හා බුද්ධ ශාසන අමාත්‍යාංශයේ උපදෙස් පරිදි රට පුරා සංවිධානය කර ඇති නව කොරෝනා වෛරසයේ මව්බිමෙන් දුර වේවා පතමින් පැවැත්වෙන රතන සූත්‍ර දේශනාව මහියංගන රජමහා විහාරස්ථානයේදී පැවැත්ුණා. උදුරින් රට මුදවා ගැනීමේ අරමුණින් රත්න සූත්‍රයේ සජ්ජායනය කිරීමේ තවත් වැඩසටහනක් වවුනියාව මඩුකන්ද ඓතිහාසික ශ්‍රී දළදා විහාරාධිපති පූජ්‍ය මුව ඇටගම ආනන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්ුණා. කාත්තන්කුඩි මුහිදීන් මෙත්තයි මහා ජුමා පල්ලියේද කොරෝනා උවදුර මැඩ පැවැත්වීම අරමුණින් ආගමික මෙහෙයක් පවත්වා තිබෙනවා. ශ්‍රී ස්වර්ණ බිම්බාරාම විහාරස්ථානයේදී රොටට සෙත්පතා රත්න සූත්‍ර දේශනාවක් මහා සංඝරත්නයේ ආශිර්වාද මැදේ පැවැත්ුණා. කොරෝනා වසංගතයෙන් ලංකාව හා ලෝකවාසී සියලු දෙනා ආරක්ෂා වේවායි ප්‍රාර්ථනා කරමින් රමුක්කන කිරිවන්දෙනිය පුරාණ විහාරස්ථානයේදීද ආගමික වැඩසටහනක් පැවැත්ුණා. ඒ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් කැලණිය රජමහා විහාරස්ථානයේදීද ලෝවැසි සියලු දෙනාට සෙත්පතා රතන සූත්‍රය සජ්ජායනය කිරීමේ ආගමික වැඩසටහනක් මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් සිදු කෙරුණා. ගැටඹේ රාජෝපපනාරාමයේදීද කොවිඩ් උවදුර මැඩ පැවැත්වීම සහ රටට ආශිර්වාදයේ පතා රතන සූත්‍ර සජ්ජායනාවක් පැවැත්ුණා. මහනුවර මීරා මස්කම් මුස්ලිම් පල්ලියේදීද රටට ආශිර්වාද පතා මුස්ලිම් ආගමික වතාවත් මේ ආකාරයෙන් පැවැත්ුණා. මෙරටින් කොරෝනා උවදුර මැඩලීමට රටවැසි සියලු දෙනා අදිෂ්ඨානකින් යුතුව කටයුතු කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුමර මහතා පවසනවා. ඒ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී මේක මැඩ පවත්ත ගන්න සියලු දෙනාම කටයුතු කරනවා කියලා අදිෂ්ඨානෙන් කටයුතු කරොත් අපිට මේක කරන්න පුළුවන්. මේක මොන නීති දැම්මත් ජනතාවේ නීති පිළිපදින්න ඕන. ඒක නිසා රජයක් හැටියට දෙන්න පුළුවන් පහසුකම අපි ලබලා දීලා තියෙනවා. ඒ ඇයට රුපියල් 10000ක් වටිනා බඩු අපි ලබලා දීලා තියෙනවා. ඒක දෙන්නේ එයා ගෙදර තුලම රඳවා ගන්න ඕන නිසා. ඇඳිරි නීතිය තිබුණත් නැතත් ජනතාවෙන් ඉල්ලනවා ඔබ නිකරුණේ ගමන් බිමන් යන්න නැතුව අන් අයට මේකෙන් කරදරයක් වෙන්නේ නැති ආකාරයෙන් ජීවත් වෙන්න කියලා. ඉතින් අපි දැක්කා ගිය සතියේ පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ රජයට චෝදනා කරා මේ වෙනකොට PCR පරීක්ෂණ අඩුවෙන් කරනවා කියලා. නෑ අපි විශාල ප්‍රමාණයක් කරනවා. රජයක් හැටියට සෞඛ්‍ය අංශයේ ත්‍රිවිධ හමුදාව සියලු දෙනා මැදිහත් වෙලා කරන්න පුළුවන් උපරිම ප්‍රමාණය දැන් කරගෙන යනවා. ඒ වගේම අපි දන්නවා අද ලෝකයේ අනිත් රටවල් පාවිච්චි කරන අනිත් ක්‍රමත් එක්ක යන්න අපි දැන් කටයුතු කරනවා. මේ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක කරන්න අපේ රට දැන් කටයුතු කරගෙන යනවා. මේකේ ප්‍රශ්න වෙලා තියෙන්නේ රජයකින් යමක් ගෙන්නනකොට ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය අපි අනුගමනය කරලා තියෙනවා. ක්‍රමවේදය තමයි ටෙන්ඩර් කළා ඒ ටෙන්ඩර් ක්‍රමයේත් එක ගේන්න ඕනේ. හැබැයි ඒ ක්‍රමවේදය දැන් ක්‍රියාවට නංවලා තියෙනවා. ඒ තුලින් ආණ්ඩුවෙන් ගෙන්නන එක ඒ ක්‍රමෙන් ගෙන්නනවා. අඩු ආදායම් ලාභී ලක්ෂයකට ඉදිරි කාලය තුල ආදායම් ලබන බවට පත් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් දබුතුමාලා දන්නවා සමහර වෙලාවට සමෘද්ධියෙන් රුපියල් 1000 2000 ගන්න අපේ උදවිය තාමත් බලාගෙන ඉන්නවා.
ඒ මුදල රුපියල් 1000ක් වෙන්න පුළුවන් 2500ක් වෙන්න පුළුවන්. හැබැයි ආණ්ඩුවෙන් මේ 2500 නිකන් ගන්න විශාල පිරිසක් බලාගෙන ඉන්නවා. හැබැයි අපේ අමාත්‍යංශ අපි වගකීමක් කරන් තියෙනවා මේ නිකන් දෙන සංකල්පය වෙනුවට අපි පවුල් ලක්ෂයකට සූර්ය පැනලා සවි කියලා තමන්ගේ නිවසට තමන් ව්‍යාපාරිකයෙක් බවට පත් කරන්න. ඒතර ඒ අයට ආණ්ඩුවෙන් නිකන් මුදලක් ලබා ගන්න උවමනාවක් නැහැ. තමන්ගේ වහලමත් තියෙන සූර්ය පැනල වලින් නිෂ්පාදනය කරන විදුලිය තමන්ට ආදායමක් වෙනවා ඒ පවුලට. දැන් බලාපොරොත්තු වෙන මේ වගේ අර නිකන් ගත්ත සංකල්පයේ ඉන්න පවුල් ලක්ෂයක් අපි බලාපොරොත්තු ඉදිරි කාලය තුල ආදායමක් උපයන පවුලක් බවට තමන් විසින් ආදායම උපයන පවුලක් බවට ඒ ආර්ථික ශක්තිමත් කරලා දෙන්නත් අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි තවත් වැඩසටහනක් ආරම්භ කරනවා. අපි ගමට සූර්ය බලාගාරයක්. ගමට සූර්ය බලාගාරයක් කියන සංකල්පය යටතේ අපි ට්‍රාන්ස්ෆෝමර්ස් 10000ක කිලෝවොට් 100 බැගින් ග්‍රාමීය විදුලි බලාගාර සූර්ය විදුලි බලාගාර අපි ඉදිරි කාලේ ඉදිරි වසර තුන තුල අපි සූර්ය බලා ගමට සූර්ය බලාගාර 10000ක් අපි ඇති කරන්න ඉදිරි කාලය තුල බලාපොරොත්තු වෙනවා. දැන් විදේශ පුවත්. ඇමරිකාව යලි ගොඩනැගීමට කැපවන බව නව ජනපති ජෝ බයිඩන් පවසනවා. ට්‍රම්ප් පාලනය ගෙන ගිය ප්‍රතිපත්ති අහෝසි කිරීමටද නව ජනපති ජෝ බයිඩන් පියවර ගන්නා බවයි ඔහු එරට ජනතාව අමතමින් ප්‍රකාශ කර ඇත්තේ. ඇමරිකාව යලි ගොඩනැගීමට තමන් කැපවන බව නව ජනාධිපති ධුරයට තේරීපත් වූ ජෝ බයිඩන් පවසනවා. එමෙන්ම ජෝ බයිඩන් ප්‍රකාශ කර ඇත්තේ ට්‍රම්ප් පාලනය ගෙන ගිය ප්‍රතිපත්ති අහෝසි කිරීමට විධායක ක්‍රියාමාර්ග ගැනීමට තමා කටයුතු කරන බවයි. සිය ජනතාව ඊයේ රාත්‍රියේ අමතමින් මේ බව ප්‍රකාශ කර තිබෙනවා. जो बाइडन सी जनतावट लबादुन वैतिवर्न परुंदु जनतावट इटु किरीमें मुल पियवर थबमिन सिटीन बबाई विदेश माध्य वार्ता पलकराने म्यादर लबन संदुदासित दुलुस देने कुगें जुतन कोविद 19 कारे साधक बलकायाग्द पीटु वीमट जो बाइडन सेल सुम करते बनवा एट समगीन अपगे मध्यहन पुआत विकाशे मिन्निमावट पात्तेनवा यालित हमेमु सवसहाया अपगे प्रधान प्रवृत्ति विकाशेन ओबट सुबदवसाक දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.